Alana Lapaye Abirahas. The Abhi Secret of the Dot Lalana. Dot Lalana. Dr. Madsen Magi Mitre. Yes, my dear. Yes, Savas. Hatat Hatai Tihat Atar. London Nagare Pihiti Pansalata Obagia. නගරාධිපතිතුමත් එවලේ පන්සලේ හිටියා. ඔබ පන්සලට ගිය ක්ෂණේ මාපව් ආවා. මම හරිද මිත්‍රයා? කොහොමද කියන්නේ හරියටම ඒ වෙලාවට මම පන්සලට ගියා කියන්නේ? නගරාධිපතිතුමා ඊයේ සවස 7:30 අතර පැය භාගයකට බෝධි පූජාවකට ලන්ඩන් පන්සලට යන බව දැන්වීම කියලා තිබුණා. ඒ නගරාධිපතිතුමානි මම පන්සල් ගියා කියලා කොහෙවත් බෝඩ් එකක් ගහලා ගියේ නෑනි මම. ඒකයි. ඒ උනාට ඔය උඹ වාඩි වෙලා ඉන්න බూరు ඇඳයට තියෙන කිමුල් හැමෙන් මසන ලද ඉතාලි හිම සපත්තු කුට්ටම නගරාධිපතිතුමාට අයත් එකක් බව මම හොඳ ආකාර දන්නවා මිත්‍රයා. උපන් හදවියකට මලක් පානක් පූජා කරන්න පන්සලකට නොයන ඔබ පැය භාගයකට අඩු කාලයක් තුල නගරාධිපතිතුමාගේ සපත්තු දෙක උස්සපු බවට ඔය සාක්ෂි හොඳටම ප්‍රමාණවත් මිත්‍රයා. කතාවේදී යම් සත්‍යයක් තියෙනවා. නමුත් පොඩි අඩලුහුඩුකමකුත් තියෙනවා මිස්ටර් හොන්සෝ. මොකද්ද? ඒ තමයි කඩේ සිරියාවටි අක්කා ඔබට මුණ ගැහුනොත් තේරෙයි. ඇය පළඳින්නේ නගරාධිපති ආර්යාව පළඳින වර්ගයේම සපත්තු පවහන්නේයි. ඒ කියන්නේ උඹ නගරාධිපතිතුමාගේ සපත්තු දෙක උස්සන ගමන් ආර්යාවගේ සපත්තු දෙකත් උස්සලා සිරියාවටි අක්කට වික්කා. ඔබ හරියටම හරි කියලා කිව්වොත් මම වැරදි මිස්ටර් හොන්සෝ. හා? ඇත්ත වශයෙන්ම උනේ මේයි. මොකද්ද? සපත්තු جوړු දෙකම ඉස්සේ සිරියාවටි අක්කා. මම ඒක දැක්ක නිසා ඇය මගේ කට වහන්න පිරිමි සපත්තු දෙක මට පරිත්‍යාග කළා. ආ නේද? නෑ ડોක්ටර් මැඩ්සන්. හා? මගේ නිගමනයේ 100%ක් නිවැරදි. නමුත් ඔබත් කතාවේ සූක්ෂම දක්ෂයෙක් බැවින් මගේ කනින් රිංගන්නයි ඔබ උත්සාහ කළේ. කොහොමද එහෙම කියන්නේ? කියන්නේ ඊයේ සවස 7:30 අතර මම හිටියේ සිරියාවතී අක්කගේ තේ කඩේ. සිරියාවතී අක්කා ඒ වෙලාවේ කොහෙවත් නොගිය බව මට හොඳටම විශ්වාසයි. අනික ඒ පන්සල් නොයන විරත් ආගමක් අදහන තැනැත්තියක්. මචං මං ඇත්තටම දැනගෙන හිටියේ නෑ මේ සපත්තු දෙක නගරාධිපතිතුමාගේ කියන්නේ අම්මපෝ. ලස්සන ඉඳ ඉස්සුවේ මචංගෝ. දැන් මේ කේසක මායු වයිසිරියවති අක්කා යරෙන වෙන කවුරුත් දන්නේ නෑ නේද? නෑ තව දෙන්නෙක් දන්නවා. තව දෙන්නෙක්? අනේ මං උන් දෙන්නවත් සේෆ් කරගන්න පුළුවන් වෙයිද? අනේ උන් දෙන්න කාටවත් කියයිද? කවුද දන්නේ කවුද දන්නේ? නෑ නෑ ඒ දෙන්න ඒක කිව්වේ මට විතරයි. ඒකද කවුද? වෙන කවුරුත් නෙමෙයි ඒ නගරාධිපතිතුමයි එයාගේ ආර්යාවයි. එයා දැකලා තියෙනවා උඹ සපත්තු කුට්ටම උස්සනවා. ඩොක්ටර් මැඩ්සන් නිකන් අසු පාර්ශවයට මැහුම් දාලා තියෙද්දි බඩ යන අරලු පෙති බීලා වගේ මූණ හදාගෙන ඉන්නේ. නෑ නෑ මේ මේ නගරාධිපතිතුමාට වටින්නේ නෑනේ පන්සල් එනකොට මෙච්චර වටින සපත්තු දාගෙන එන්න. ඈ මේක ලස්සන වැඩි නිසානේ මගේ හැගියේ අයියෝ. මිනිස්සේ ක්ෂණිකව සිතේ ඇති කරගන්න ආශාව නිසා අන්සතු දෙයක් තමුන් සතු කරගන්න පෙළඹෙන එක සාමාන්‍ය මනුස්ස ස්වභාවයක් නිසා මං උඹට දොස් කියන්නේ නෑ ડોක්ටර් මැඩ්සන්. නමුත් ඔය සපත්තු جوړු දෙකම ආපහු ගිහින් දුන්නොත් තමයි උඹේ ඇඟට ගුණ. එහෙමද? ඒත් මචං මේක දෙන්න ගිහිල්ලා නගරාධිපති නිලධිවතින් ගුටි පොරියල් එක කම්බ වෙයිද ඒකයි මේ. අනිවාර්යෙන්ම. අනිවාර්යෙන්ම. අපි ඒක නිසා ඕක හඩුසන් මහත්මියට යවමු. අර සිරියාවතී අක්කට වික්ක සපත්තු جوړුව නම් තව කීයක් හරි වැඩියෙන් දෙන්න වෙයි ආපහු ගන්න මං. මං ඇත්තටම පන්සලට ගිය සපත්තු උස්සන්නේ නෙමෙයි මචං. හරි හරි මං දන්නවා. පඳුරු දාන්නනේ. නෑ මචං. එහෙනම් බෝධිය වඳින්නනේ. අය නෑ මං. එහෙනම් විහාරගේ වඳින්නද? නෑ මං කිව්වම ආපංකෝ. අහන්නේ ති කිහාංකෝ. මං පන්සලට ගියේ තමුසේට බාරයක් වෙන්න. මට බාරයක් වෙන්න? මොකද මට බාරේ? මං නගරාධිපතිතුමාගේ සපත්තු උස්සනවා. නගරාධිපතිතුමා දැකලා ඒක තමුසේට කියලා. ඉතින් තමුසේ ඇවිත් මට බනිනකොට මට තද වෙලා මං තමුසේව දාලා යන්න කිව්වොත් තමුසේ මේකේ තනි වෙන නිසා දුක ඉතලයි බාරයක් වෙන්න ගියේ. තමුසේව තනි කරන්න එපා දෙයියනේ කියලා. ඒ බාර වෙලා එනකොට තමයි නගරාධිපතිතුමාගේ සපත්තු දෙක තියෙනවා දැකලා ඉස්සුවේ අයියකෝ.
ලන්ඩන් නගරයෙන් සැතපුම් 130ක් බටහිරට වෙන්න පිහිටලා තිබ්බ ඒබරන් සිටුමාලිගයේ අයිති වෙලා තිබුණේ මියගිය ඒබරන් සිටුමාගේ නියුන් දැරියන් දෙදෙනාටයි. ඉන් එක් දැරියක් කුඩා කලම අතුරුදහන් වූ නිසාවෙන් තනි වුණ අනෙක් නියුන් සොහොයුරිය සිය බාප්පලා තිදෙනාගේ අනසක යටතේ හැදී වැටුණා. රන් පවුම් බිලියන දසදහසක දේපලකට හිමිකම් කියන මේ තරුණියගෙන් ඒ අදාළ බූදලය කොල්ල කෑමටයි බාප්පාවරු සැරසෙන්නේ. මේ අතරතුර හිටි අඩියේ අඳුර තුලින් මතුවුණු අතුරුදහන් වූ සොහොයුරියගේ භූතාත්මය සිය බාප්පාවරු තිදෙනාම එකින් එකා මරා දැමුවා. ඔන්න මිස්ටර් හෝන්ස් අත ගහනවා නම් කේස් එක. ඕ ඇයි ඉන්ස්පෙක්ටර් ලොස්ට්‍රියඩ් ආරෝ මගේ මිත්‍රයා ඔබ මේ පරීක්ෂණයට අත නොගහන්නේ? මට ඔය කේස් එක නැතිං හලෝ. ඕ නමුත් ඔය හිටියඩියේ කරුවලේ මතුවෙන තරුණියගේ භූතාත්මයට මම බයයි. බය කේස් එකක් නෙවෙයි. එහෙනම් මං ගිය ගමන් ඔය භූතාත්ම ඔක්කොම හැංගෙනවනේ. එහෙනම් මොකෝ මම දේවගණේ නිපදිලා තියන්නේ. ඒකයි. එතකොට සාක්ෂි හොයාගන්න බැරුව යනවනේ. උතරේ ප්‍රශ්නේ. ඕ එහෙමද? එහෙම නැත්තම් භූතාත්ම දැක්ක ගමන් යුනිෆෝම් කලිසම හොදන්න වෙන නිසාද නේද? ඔය ඔය ඔන්නෝගනේ කරන්න බැරි. තමුසෙල මේ වැඩේ බාර අරන් කරලා අපරාධකාරයෝ අල්ලලා මට දෙනවකෝ. ඉතුරු හරිය මං බලා ගන්න. ඈ හරි. එහෙනම් මම යනවා. පොඩකිටන් ආරමි. ඈ මචං. ඕ මං නගරාධිපතිතුමාට තෑගි දෙන්න ගත්ත සපත්තු දෙකක් තියෙනවා. මට යන්න වෙලාවක් නෑ මචං මේ කේස් නිසා. අනේ උඹට පුළුවන් නම් මෙන්න මේ සපත්තු ජෝඩු දෙක යන ගමන් නගරාධිපතිතුමා අතට දීලා බලයන් ගානේ ප්ලීස් මචං. ඈ ඕ මං දුන්නගේ යන්න ඕනේ. උඹ දෙන විදිහට දීපංකෝ. උඹේ ප්‍රොමෝෂන් එකට හොඳයිනේ. හිසයි. ඒබරන් සිටුමැදුරේ ත්‍රිපුත්කල මිනිස් ඝාතනය පිළිබඳ අපරාධ පරීක්ෂණය සතුටින් බාරගත් හරස් පරීක්ෂක දොරලොක් හෝන්ස් සිය සහෘද සගයා සමගින් ඒබරන් මාලිගයට පැමිණියා. නරඹමු අපරාධයක සුළමුණ. රන් පවුම් බිලියන දසදහසක් සමග තනි වූ සුරූපී තරුණියක්. ඔබ මොකක්ද මේ ගැන හිතන්නේ ડોක්ටර් මැට්ස්? මොනවද ඉතින්? කොක්ක ගහනවා නම් මෙතන තමයි තැන. ඕ එනයි. ඒ කියන්නේ ඔබ දැන්වත් සූදානම් මේ අනාථ තරුණිය බාර ගන්න. Of course 10 billion රම් පවුන්න. Because I like it ඒකයි. එතකොට ඔබ අර ඝන අඳුරෙන් මතුවන නියුන් සොහොයුරියගේ භූතාත්මය ගැන මොකද හිතන්නේ? ඒක ඔබ බාර ගනි. ඒකට නුඹ ආවි. මං ආවි අරකට. ඌර කවදද මං කාගෑවේ? ඇයියකෝ. පොලිස් මෘත ශරීරාගාරයේ අයිස් මත තැන්පත් කරලා තිබෙන ඒබ්‍රහම් සිටුතුමාගේ බාල සොහයුරන් තිදෙනාගේ ප්‍රාණේ නිරුද්ධ සිරුර දැකීමෙන් කුමක්ද ඔබට නිගමනය කළ හැක්කේ ડોක්ටර් මැට්සන්? මිස්ටර් ඩෙල්ලොක් හෝල්ස් වෛද්‍යවරයෙක් හැටියට සහ කලක් ඔබ සමග අපරාධ පරීක්ෂණයේ නියැලීලා හිටපු අධ්‍යක්ෂ බහුල පුද්ගලයෙක් හැටියට මට කියන්න පුළුවන් ඒ කාන්තේම මෝ මෙරිලයි කියන එක. ඕ ඒකයි. ඔබ මූණ බලන්නේ. එයියකෝ. ඝාතනයට ලක් වූ බාප්පාවරුන්ගේ සිරුරු මැනවින් පරීක්ෂාවට ලක් කළ දොරලොක් හෝන්ස් නැවත සිටුමාලිගයට පැමිණ නලල රැලි ගන්වමින් දස අතේ කල්පනා කරන්නට වුණා. ඔහු දිගින් දිගටම සිය දුම් පයිප්පය උරන්නට වුණා. ත්‍රිලෝක විජේපත්‍ර දැවෙන සුවඳින් මුළු ඒබරම් සිටුමැදුරම සලිත වුණා. මචං දොරලොක මිස්. ඈ අන්න සිට නංගි අපි ඉන්න තැන දෙනවා. අර 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 ඊ ලකිලි කෑල්ල මචං. අර මං කනවා මේත් කන පොකේලි කෑලි වලද අයියෝ. අම්මා හිතනවා මිනවිය ඔබ කනගාටුවෙන් ශෝක බරිතව සිටින අවස්ථාවක උවද සිය ආදරණීය බාප්පාවරු ගැන දන්නා කරුණු හෙලි කරාවි කියලා. ඇත්ත වශයෙන්ම හොන්ස් මහත්මිය මට මගේ බාප්පලගේ වියෝම ආදවතට තරහ ගන්න අමාරුයි. මං පොඩ්ඩක්
හදවත තියෙන තැන අතගාලා ડોક્ટર મેડિસિન એને બંડી કા કેવું અતગાલને හරි නෑලි એમ කරන්න බෑනේ අයියකෝ මෙනවිය ඔබ නියුන් දරුවන්සේ ඉපදුණු කෙනෙක් ඕ මහත්මයා මගේ සහෝදරිය හිටියාදීම කොඩා කාලේ අතුරු දහන් වුණා ඔබට ඇය මතකද මෙනවිය හොඳට මතකයි අපි දෙන්නම එක වාගේමයි වෙනසකට තිබුණේ හොන්ස් මහත්මයා ලංගිගේ වම් කම්මුලේ විශාල උපල්ලපයක් තිබුණා ඔබට හිතෙනවද ඔබගේ බාප්පාවරු ඝාතනය කළේ ඔබේ අතුරු දහන් වූ නැගණියගේ භූතාත්මයමයි කියලා බාප්පර තුන්දෙනාම මැරෙන්න කලින් වතාවෙන් වතාව මෙන්න ඩොටිගේ අවතාරය ඇවිල්ලා කියලා කේ ගැහුවා ඩොටි කියලා කියන්නේ අර මූණේ ලපයක් සහිත ඔබේ නියුන් නැගණිය තාමත් සිත් ඇදගන්නා සුළු පරීක්ෂණයක් ડોક્ટર මැට්සන් මේක මගේ නම් සිතයි කයයි දෙකම ඇදලා තියෙන ඩොටිගේ අක්කට ඔව් අම්මා මේ දෙවලියෝ පරික්ෂණේ වලට හිටින්න දෙවල හලන්නේ නැතුව මෙතන ආ ඉන්නංගෝ මේ යකෝ පටි රෝල් සප්පටි රෝල් ලපයේ අභිරහස The Abhi Secret of the Dot Lalana Dot Lalana මෙනවිය ඔබ ඔය අතේ දාගෙන ඉන්න වටිනා රන් මුදුව මම හිතනවා ඔබට ඔබේ දෙම්මතත් තෑගි කරන්න ඇති කියලා ඒව කොහෙද දෙම්මත කිලි විචයක් නැහැනේ මෙයාට කට වහගෙන ඉඳහම පිට පිට දින 3ක් ඇතුළත ඔබේ බාප්පාවරුන් අනුපිළිවෙලින් මිය ගියා. අනේ හොට්ස් මහත්මයා මට නම් මේ තරම් දෙයක් දරා ගන්න බෑ. එක්මනින් මේ අපරාධකරු නීතියට කොටු කරලා දෙන්න මහත්මයා. ඔබ ඊට කැමතිද මෙනවිය? ඇත්ත වශයෙන්ම හොට්ස් මහත්මයා ඇත්ත වශයෙන්ම මගේ පියාට මෙන් මා ආදරය කළ මගේ බාප්පලන තුමන් කොහොම ඉන්නද හොට්ස් මහත්මයා? අනේ එක්මට මිනිවරුන් අල්ලලා දෙන්න ප්ලීස්. හොඳයි මම ඔබගේ බාප්පාවරුන්ගේ ඝාතකයින් අල්ලා දෙන්නම්. හැබැයි ඊට කලින් ඔබ මට එක පොරොන්දුවක් වෙන්න ඕනේ. කොමක්ද පොරොන්දුව? කියන්න ඕනේ මෙතක්. ඔබ මගේ මිත්‍රයා ડોક્ટર මැට්සන් සමග ආදරෙන් බැඳෙනවා කියලා මා සමග පොරොන්දු වෙන්න. මම පොරොන්දු වෙනවා මහත්මයා. මම පොරොන්දු වෙනවා. අම්මයි ලකිලි මචං දෙරේ ලොකවි. ඔබ දෙයියෙක් යකෝ. සමාන ලකුණු තුනක් එක වගේම තිබුණා මුදුවකට තදවීමෙන් ඇතුණු මෙනවිය ඔබගේ වම් කම්මුලේ යමක් ඇලවීම සඳහා යොදාගත් මෙලියම් ආශ්‍රයෙන් යම් අසාත්මිකතාවයක් ඇති වෙලා තියෙන බව මුහුණෙන් පෙනෙන්නට තිබෙනවා බොහෝ දුරට ඒ ඔබගේ නැගණියගේ තිබුණා යයි කියනා වූ උපන් ලපය විදහා දක්වන්නට ඔබ කළ උත්සාහයක් වෙන්න පුළුවන් මෙනවිය කන අඳුරේ මතුවුණු ඩොටිගේ භූතාත්මය ඔබම නොවේද ඔබගේ ඔය සිව්මැලි දෑතින් ශක්තිමත් මිනිසුන් තිදෙනෙක් ගැල මිරිකුවේ කෙසේද? මා හිතන්නේ මගේ මිත්‍ර ડોક્ટર මැක්සන්ට ගැලපෙන්නේ ඔබ වගේ යක්ෂණියක්ම තමයි. ඈ? දැන් එතකොට මම මෙයාව බඳින්න මෙයා එල්ලුම් ගස් ගිහින් එනකන් ඉන්න ඕනද? හෙයි යකෝ.